දහසක් බුදුන් බුදුවන මේ සොඳුර උදෑසන පින්බර නිකිණි පුන්පදා TNL ධර්මප්‍රදීප සජීව විකාශය ආරම්භ කරනු ලබන්නේ දකුණු ලකේ අගනගරේ ඓතිහාසික ගාල්ල පුරවරේ සිටයි. ඔබ දන්නවා ගාල්ල මාගාල්ල කච්චිවත්ත පුරාණ විහාරස්ථානයේ ඓතිහාසික අතින් ඉතාමත්ම වැදගත් පුණ්‍යභූමියක් බව. මේ පුණ්‍යභූමියේ සිට අද දවස පුරා අපි ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් අපි බලාපොරොත්තු වෙනවා බුද්ධ පූජා, ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා ආදී විවිධ ආගමික වැඩසටහන් රැසක් ඔබට සමීප කරන්නට. මේ සඳහා අපිට සැදැහැබර දායකත්වයේ සපේන ජාතික ලොතරැයි මණ්ඩලය, ජාතික ඉදිරි කිරීමේ බැංකුව, ඒ වගේම 100%ක් එලිගිරි වලින්ම නිෂ්පාදනය කරනු ලබන මැලිබන් කිරි සමාගම, ජාතික ජංගම දුරකථන ජාලයේ ප්‍රමුඛයා වන මොබිටෙල් පුද්ගලික සමාගම, දේන්ටි හඳුන්කෝරු යන ආයතන අපිට මේ සඳහා සැදැහැබර දායකත්වයේ සපයනවා. සුපින්නතනි, මේ පින්බර නිකිණි පුන්පොහොදා අපිට ශාසනික වශයෙන්ුත් ඓතිහාසික වතිනුත් ඉතාමත්ම වැදගත් පුන්පොහයක් කියලා අපි දන්නවා. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් මහරහත් පදවියට පත්වීම, ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 500 නමකගේ සහභාගීත්වයෙන් අජාසත් මහරජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය සහිතව සප්තපර්ණි ගුහා පරිශ්‍රයේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ඒ වගේම පෙරවා සමාදන් වීමට නොහැකි වූ උපසවන් භික්ෂුන් වහන්සේලාට පසුව සමාදන් වීම සඳහා අවකාශය ලැබෙන පුන් පොහොය, ඒ වගේම ලක්දිව ඉතිහාසයේ දෙස හැරී බලන විට මහවංශයට අනුව දුටුගමුණු රජ දවස සිට අද දවස දක්වා ආර්ය වංශ සූත්‍ර දේශනාව ආරම්භ වන්නේ, එහෙම නැත්නම් අපි කියනවා ධර්ම දේශනා ඉතාමත්ම උත්සවත් ශ්‍රීයෙන් ආරම්භ වන්නේ මේ පුන් පොහොය කේන්ද්‍ර කරගනිමින්. ඒ වගේම අපිට පෙරහැර මංගල්‍යයන් රැසක් මේ කාලයේදී සිදු වෙනවා. අපි දන්නවා ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ දේවාලයේ දේව පෙරහැර අවසන් වීමේ සමාප්තිය සටින් වටින්නේ මේ පුන් පොහොය දිනෙන් බව. ඒ විතරක් නෙවෙයි, අපිට වැඩි ජනතාවගේ විචිත්‍ර නැටුම් වලින් හැඩගන්වන මයංගන මහා රදුන්ට උපහාර දක්වන පුන් පොහොය සිදු වෙන්නේ මේ පුන් පොහොය දිනෙන් බව. ඒ වගේම තවත් විහාරාංග රැසක මේ සේරුවිල මංගල මහා සෑයේ ධාතු නිදාන උත්සවය ඇතුළු තවත් පෙරහැර මංගලයන් රැසක් මේ නිකිණි පුන් පොහොය දිනේ කේන්ද්‍ර කරගෙන මේ පැවැත්වෙන බව අපි සදහැවත් ලෝකයා අපි ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් වන්දනාවට පාත්‍ර වෙන මේ නිකිණි පුන් පොහොය දිනේ ඉතාමත්ම වටිනා විචිත්‍රවත් පින්බිමක සිටයි TNL ධර්මප්‍රදීප සජීව විකාශය ඔබ වෙත සමීප කරන්නේ. TNL ධර්මප්‍රදීප වැඩසටහන මේ අද ඔබ වෙත ගෙනෙන මේ පින්බිම දීපේ උත්තමාරාමයේ ලෙස විරුදාවලියලත් පුදබිමක්. ඒ නිසායි මේ පුදබිමට දීප දුත්තාරාමයේ කියන ගෞරව නාමයෙන් පුද ලබා තිබෙන්නේ. අපි දන්නවා කහවේ ඉන්දසර නායක ස්වාමීන් වහන්සේ රාජවර්ෂ 1779 දී ආරම්භ කරන ලද මේ විහාරස්ථානය ගත වූ වසර 250කට ආසන්න කාලය තුලදී විහාරාධිපතින් වහන්සේලා 29කගේ පමණ වැඩ වසමින් උන්වහන්සේලාගේ අනූපමය පරිශ්‍රයෙන් තමයි උන්වහන්සේලාගේ අනූපමය කැපවීම සේවාව නිසායි මේ විහාරස්ථානය මේ තත්ත්වයට පත් වී තිබෙන්නේ. ඉපැරණි විෂ්ණු දේවාලයක් සහිත ඒ වගේම සියලු විහාරාංගවලින් සමන්විත මේ විහාරස්ථානය අපේ බෞද්ධ ලෝකයාගේ නිරන්තර වන්දනාමානයට පාත්‍ර වෙනවා. අපි බෞද්ධ ලෝකයා කියුවාට බෞද්ධ අබෞද්ධ සියලු සදහැවතුන්ගේ නිරන්තර වන්දනාමානයට පාත්‍ර වෙන මේ පුදබිම ඉතාමත්ම වටිනවා. ඒ වගේම මේ පුදබිම අපිට මතක් වෙනවා ඔලුවිතකේ අපේ බෝධිසීය ස්වාමීන් වහන්සේ වත්මන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් මේ විවිධ සමාජ සේවා රැසක් මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කොට ගනිමින් පවත්වනවා. අපි දන්නවා ප්‍රජා සංවර්ධන පදනමේ ගරු සභාපති හැටියට අපේ බෝධිසීය නායක ස්වාමීන් වහන්සේ විසින් විවිධ සමාජ සත්කාරයන් රැසක් මේ විහාරස්ථානයේ සිට දියත් කරනු ලබනවා. ඉතින් සදහැවතුනි, මේ උතුම් පින්බිමේ සිටයි අද අපි වැඩසටහන් කීපයක් රැසක් ඔබ වෙත සමීප කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි උදෑසන අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා විවිධ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදී වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කරන්නට. අද උදෑසන පිරිස අෂ්ටාංග සීලය සමාදන් කරවීම සහ ඒ වගේම පිරිස සීල සමාදානයේ පිහිටවීම, උදෑසන බුද්ධ පූජාව පැවැත්වීම සිදු කරනු ලබන්නේ අපේ
මැදමුල්නේ විජයබෝධි ස්වාමීන් වහන්සේ උන්වහන්සේ විසිනු යද උදෑසන බුද්ධ පූජාව පවත්වනු ලබන්නේ වැලිමඩ උමායල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිකාරී විචිත්‍ර ධර්මකථික මැදමුල්නේ විජයබෝධි ස්වාමීන් වහන්සේ වැඩම කොට වදාලා අපේ මේ පුද බිමට අපි ගෞරවපූර්වක උන්වහන්සේට ආරාධනා කර සිටිනවා උදෑසන අෂ්ටාංග සීලයේ පිහිටවීම සහ උදෑසන බුද්ධ පූජාව මෙතන සිට පවත්වන ලෙස අවසරයි අපේ හාමුදුරනේ. හැම දෙනාම නැවත වාරයක් ශබ්ද නගල සාදු කියන්න. නැවතත් වාරයක් ශබ්ද නගල සාදු කියන්න. නැවත වාරයක් ශබ්ද නගල සාදු. හැමදෙනාම උදෑසන අටසිල් සමාදන් වීම සඳහා සාදු කියලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදාවේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනාවේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානාවේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මාසයනාවේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මාසයනාවේරමණී සික්ඛාපදං
අට්ඨංග සීලානි සමාදියාමි ඉමානි අට්ඨංග සීලානි සමාදියාමි ඉමානි අට්ඨංග සීලානි සමාදියාමි සාදු කියන්න දස්සිල් සමාදන් වෙන පින්වත් කිරිස නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිග්ගානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉමානි දස සික්ඛාපදානි සමාදියාමි ඉමානි දස සික්ඛාපදානි සමාදියාමි ඉමානි දස සික්ඛාපදානි සමාදියාමි සාදු කියන්න සාදු උතුම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා දහසක් බුදුන් බුදවන මේ හිමිදිරි උදෑසන මේ උතුම් පොහොය දවසේ මේ උතුම් දාන වස්තුව මගේ ලෞතුරා බුදු අමාමෑණියන් වහන්සේ